नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। गौरवनीय महासंगरत्न अवसराय वासनावंत कारुणिक पिन्वत्नी लोतुरा बुद्ध शासनय लभिच्च काले अपिट मे मनुष्य लोके एंड लभिन निसा महत्तु लाभयन रसक अपिट तीनवा पिन्वत्नी एक स्वामी नाम से नमक कहना सारे पुत्र अनुहान से मुकद्द में शासन ने तुलती ना अमारुम दे पैविधि भी में इधर पैविधि भी में किये ना खोटे कुच्चर दे या के तुलती है ना वध दारु अतारीं डोन बीरिंद अतारीं डोन गेदर अतारीं डोन इडम कदम अतारीं डोन रैकी रक्षा अतारीं डोन इगनगन नेव अतारीं डोन मिलमुदाल्टी का अतारीं डोन वटपिटा अतारीं डोन යාලුටික අතහරින්න ඕන. රෙදිපෙරෙදි අතහරින්න ඕන. රන්දිදී මුතුමැණික් ටික අතහරින්න ඕන. යාන වාහන ටික අතහරින්න ඕන. තනතුරු නම්බුනාම අතහරින්න ඕන. ඔය සියල්ලම පින්වත්නි අතහරිනවා කියන්නේ පින්වත්නි ඒව අතහැරලා මෙහෙම අරණ්‍යයකට එනවා කියන එකම පින්වත්නි මහ පොළොව කම්පා වෙන්න තරම් අතහැරීමක් පින්වත්නි ඒක. ඒ අතහරින ඒ ටික අතහැරලා इनवा किएन गोट कुपमन हिते उपादान वेच्च टिका कपल दालद में एन्नी बलें समहार बलें कपल दालेन वगे इनिका कपल दालेन एक तुआल अनंत अति इत गोट पिनने ए अतहरपु अतहरिल्ल मानसिकत्वे समतेकट पत्तेन औरदु पहक्काय अक्वत्यन पिनवत्नी ए अतहरपु अतहरिल्ल तुल पिहिटल एक मध्यस्थवेन औरदु पहक्काय अक्वत्यन इतेक्नकम महानुना कुटमी आवृद्धन देखे मे तुने हतरे पे आवकूट यालट पिन्वी हेम लुक ममना हितन विधि अट बुद्ध काल इन्नति भाग्यतुन्वहसे लागे महारहतन्वहसे लागे सेवन अनुशासना निरंतर तीन सहेमय व्यहकी है भाई दम पिन्वी ममन हितन एहेम आवट मे अट ये विधि अनुशासना नहनिवे අපිට මේ විදිය දැකලා ආදර්ශ දේවල් දැකලා හික්මෙන්නත් බොහොම අඩුයි නෙවෙයි. එතකොට අර ගිහි ගෙදරින්දලා ඇවිල්ලා අවුරුදු 7ක් යනකම් පින්වත්නි අර වෙන් කරපු දේවල් අර අතහැරපු දේවල් නිසා හටගත්ත ඩැමේජ් එක තුවාලේ තියෙනවා. ඒ වගේමයි භික්ෂු ස්වභාවය මොකද්ද කියලා Tamanට ඇඟට දැනෙන්න ඕන. ඒ දැනෙන්නත් කාලයක් යනවා පින්වත්නි. मे බුදුරජාණන් देशन के हंदुनगण मे दवसें मसिंग मस देखें हेम बेकिल कालयन ये अभी भिक्षु चरते हंदुनगण कालयन अनेतंगिटार गिहि एवं मेकट मतुवी मतुवी इन इतकोट बलन पिन्वत्नी उब पविधिवेन्न आवकीन कुटम कुपमन बंदन कड़ल दाल दिखल हेबाई ये बंदने कड़ल दाल उब मे आरण्यटवील अंड 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 अति ये श्रेष्ठ मक्नि साद अर बंदने कड़ल तम दी अंड 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 इन नंदकुमार जनपद कल्याण के रेति बिच सम्मत बंदने कड़ागन बुद्रजान शेखर पैविधिकर हेबाई अतुम बंदने कड़ागन कमार ये तीन यम गट कड़ी अवील अंड 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 नंद हमदुर आराम इन्न श्रेष्ठ आईनी यद लूतरा बुद्रजा हे थिंग वेडहिट मुनिशा धर्म अवबोध कर दुना कुछर श्रेष्ठ दूगोलू तेवल अंड अंड हिटियानि कुपमन गुणधर्म कुपमन हिमी कुपमन श्रेष्ठ दयाद बलाकरा मुकुत नैतिदेब तेम प्रायोगिक वेडट बेस्स मम्मी उबड़किया पिन्वत्नी पिट इता अडुआ उन्नी බුද්ධ ශාසනයෙන් දැන් බොහෝ කාලයක් ගෙවිලා දැන් අවසාන පොඩි ටික තමයි දැන් බුද්ධ ශාසනෙත් යන්නේ. ඒක නිසා මේ ගෞතම බුද්ධ ශාසනයත් ඉවර වෙන්න කලින්
ඔබට ප්‍රායෝගික ධර්මයකට අවතීර්ණය වෙන්න ඕන නම් වැඩපිළිවෙල තමයි මේ කියන්නේ. හැබැයි මේ කියන ඒවට ඔබට හරියට තර්කෙන්න පුළුවන්. මොන තර්කය ආවත් ඔබ බලන්න පින්වන්නේ මේ දේශනාව නැවත නැවත නිකාම් මහන්න ඔබ තනියෙන් ඉඳගෙන තනියෙන් ඉඳගෙන අහලා ඔබේ හදවත ඔබට කතා කරයි මේකේ ස්වභාවය. එහෙම නැත්තම් දැන් ඔබ හිතන්නේ දැන් ගෙදර ඉඳගෙන ගැඹුරු ධර්මයන් අහලා ගැඹුරු ධර්මයන් ඉගෙනගෙන ඔබ හිතන් ඉන්න ඔබ මාර්ගඵලයක් ලබලා කියලා. හැබැයි පින්වන්නේ අර ගෙදර පිළිබඳ සංඥාව එහෙමමයි. දරුව පිළිබඳ සංඥාව එහෙමමයි. නෝන පිළිබඳ සංඥාව එහෙමමයි. රැකියාව පිළිබඳ සංඥාව එහෙමමයි. ගෙදර ඉඩම කඩම් පිළිබඳ සංඥාව එහෙමමයි. යහළු යෙහෙළියු පිළිබඳ සංඥාව එහෙමමයි. පලාත ගම පිළිබඳ සංඥාව එහෙමමයි. ඒ ටික එහෙම්ම තියෙනවා. එහෙම්ම තියාගෙන මෙන්න මෙයා ගැඹුරු ධර්මයක් ඉගෙනගෙන ඒ ඉගෙනගෙන හිතනවා අපිට මේක අවබෝධයි කියලා. හැබැයි අවබෝධයි කියලා හිතනවා දැන් අපි කියන එතකොට මේ ගැඹුරු ධර්ම ඉගෙන ගත්ත එයාට අපි කියනවා දල වශයෙන් කියනවා එන්නකො දවස් 10ක විතර මේ විවේකයෙන් ඉන්න පුළුවන් මෙඩිටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා දවස් 10ක සති දෙකක විතර එන්න කිව්වන් ඊට පස්සේ අන්න දැන් එයාට අර තියෙන බන්ධන එකකින් එක ප්‍රියුට්ටක් මතක් වෙනවා එතකොට නේ අපේ ස්වාමීන් වහන්සේ මම රැකියාව වෙනුව අඩු ගන්න මට එච්චර බෑ දරුවා මේ සැරේ ඕලෙවිල් ලියන්නේ නැත්තම් දරුවා සිස්සත් ලියන්නේ ඒ නිසා ඒ කටයුතු මෙව කරන්න වෙනව මට මං ආවොත් ගෙදර කවුරුවත් නැ ඔන්න ප්‍රශ්න පත්‍ර ටික දැන් ඊගෙන ඔය ඔය ප්‍රශ්න පත්‍ර ටික ඇත්ත ඔය ප්‍රශ්න ටික ඇත්ත මම කියන එකත් ඇත්ත ඇයි එයා කියන එක ඇත්ත දැන් මම කියන්නේ ඔබ බැඳිලා නේද ඔහොම බැඳිලා කියන්නේ ඔබ ඔතනම නේද ඉන්නේ ඔබ නිදහස් නෑ නේද එතකොට නිදහස් වෙන දැන් එතෙන්දී අන්නේ දැන් ගිහි ගෙවල් වල ඉඳන් තර්ක කරන අය දැන් ඊට පස්සේ ඉඳන් ආ එහෙනම් ගෙදරින්ම යන්න ඕනද මේක අවබෝධ කරන්ද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ නම් ගෙදර ඉඳගෙන සමහර වෙලාවට යම් යම් විදිහකට යම් ස්වභාවයන් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ නැති අද බලන්නකෝ පින්නන්නේ ඔබ ඔබට ඕක කරගන්න පුළුවන්ද කියලා ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් මැහුවොත් ඔබ ඔබ උත්තර දෙයි ඒක. ගෙවල් කියන්නේ ගිනි ගෙවල් පින්නන්නේ. ප්‍රශ්න කෝටියක් තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න ටික මත තුරුළු වෙවි ප්‍රශ්න ටික මත හිර වෙවි ඉන්න ගමන් හැබැයි ඔබ ශ්‍රේෂ්ඨයි ධර්මය ශ්‍රවණය කරනවා. යන්තම් පසලොස්සක පොවට කියලා පෙහෙවස් සමාදම් වෙනවා. හැබැයි වංචනික ධර්ම වලට අහු වෙලා තියෙන්න පුළුවන්. ඔබ නොමග ගිහින් තියෙන්න පුළුවන් අනේ මම මේ නිවන් දැකලා නැත්නම් මම රහත් වෙලා නැත්තම් මම මාර්ගඵල ලබලා නැත්තම් මම සෝවාන් වෙලා නැත්තම් මට මේක හොඳට අවබෝධයි කියලා ඔබ වැරදි පැත්තකට මානසිකත්වයට යන්නත් පුළුවන් අනේ පින්වත්නි මේ ඒ අල්ල ගැනීමෙන් නෙමෙයි මාර්ගඵල ලැබෙන්නේ අල්ල ගැනීමෙන් නෙමෙයි පින්වත්නි නිවන් ලබන්නේ අතහැරීමෙන් පින්වත්නි එතකොට දැන් ඊළඟ තව උත්තරයක් ඔබට එනවා හරි එහෙම තමයි ස්වාමීස අතහරින්න ඕන මේ අතින් අල්ලන ඒව නෙමෙයි හිතින් අල්ලන ඒව නේද කියලා. හිතින් ඔව් ඔබ බොහෝම දක්ෂයි ඒකට. දැන් හිතින් අපි අතහැරලානේ ස්වාමීනි මෙතන ඉන්නේ කියලා. හිතින් අතහැරලා කියලා ඔබ හිතන් ඉන්නවා විතරයි. හිතින් අතහැරලා කියලා පින්වත්නි ඔබට අවිද්‍යා සහගතව නීවරණ වලින් ඔබට හිතින් අතහැරලා කියලා වහලා දාලා තියෙන්නේ. ඔබ යටින් යටි හිතෙන් අනුසේ වශයෙන් අල්ලගෙන තියෙන්නේ. හොඳට සිත්සේ ඇතිසේ හිතේ යටින් පොරෝගෙන අල්ලගෙන තුරුළු කරගෙන ඉන්නේ බැඳගෙන උඩින් හිතාගෙන ඉන්නවා අපි හිතින් අතහැරලා නේද කියලා. පින්වන්නේ ඇත්තටම ඔබේ ඔබ හිතින් අතහරිනවා කියන එක ඉගෙනගෙන ඇති. පින්වන්නේ මම නම් මම ඔබට කියන්නේ මම ඔබට කියන්නේත් අතින් අල්ලන එක නෙමෙයි අතහරින්න ඕන හිතින් අල්ලන එකයි. හැබැයි එහෙත් පින්වන්දි හිතින් අල්ලනේ මම මේ කියන්නේ ප්‍රායෝගිකව පින්වන්දි අපි ලැබපු අත්දැකීම් මේ ඔබට කියන්නේ පින්වන්දි හිතින් අල්ලපු එක අතහරින්න කියලා අපි හිතින්ම හිතන එකක් විතරයි තියෙන්නේ හිතින් අල්ලන එක අතහරින්න කියලා අපිට ඒක ප්‍රායෝගිකව දැනෙන්න ස්වභාවය ටිකක් අඩුයි අතින් අල්ලපු එක අතහැරලා ගිය වෙලාවට තමයි හිතින් අල්ලපුව මතක් වෙන්නේ පින්වත්නි දැනෙන්නේ මේ කියන එක ඔබට තේරෙන්නේ නැහැ ඔබට හිතෙයි අපි දැන් මේ හිටිට දරුවන්ට බැඳිලා නැහැ ඔන්න ඔබේ ප්‍රශ්නෙටම බහිමුක අපි දරුවන්ට බැඳිලා නැහැ දරුවන්ගේ දරුවන්ට බැඳිලා නැහැ
නෝනට බැඳිලා නැහැ. අපි මේව හිතින් ඇතැල්ලා අපේ ස්වාමීනි අපි මේ කරගෙන යන්නේ මේ යුතුයකන් ටික කරන්න ඕන නේ කියලා. මම දන්නව දැන් ඔබ කියන ඔය කතන්දරය ඇත්ත. හැබැයි ඔය කිව්වට ඔය කියන දරුවට අනතුරක් වුණොත් ඔබ හිතින් අල්ලගෙනද ඉඳලා තියෙන්නේ දරුව අතින් අල්ලගෙනද ඉඳලා තියෙන්නේ හිතින් අතහැරලා අතින් අල්ලගෙනද ඉඳලා තියෙන්නේ මොකක්ද තියෙන්නේ බලනකොට ඒ දරුවට අනතුරක් කියලා කියනකොට පින්වන්නේ උන් හිටි තැන් ඔබට අමතක වෙනවා අයියෝ කියලා එහෙ අත් ගහ ගන්නවා කොන්දේ කඩා දාගෙන කෑ ගහනවා බලනකොට මේ අල්ලගෙන තියෙන්නේ කොහෙන්ද මේ හිතෙන් පින්නන්නේ හිතෙන් හිතෙන් අල්ලන එක අතහරින්න පුරුදු කරනවා පුරුදු කරනවා හැබැයි පුරුදු කරන්නේ අතින් හොඳට අල්ලගෙන පින්නන්නේ මේක වැරදි විදිහට හිතන්න එපා අතින් ඇල්ලුව කියලා සසර යන්නේ නැහැ හැබැයි පින්නන්නේ පෘථග්ජන කෙනා අතින් අල්ලන්නේම හිතින් අල්ලලයි ඔබ ඉන්නෙම හිතින් අල්ලලයි ඉන්න තැන ඒ පෘථග්ජන ස්වභාවයේ හැටි ඒක හැබැයි ඔබට මේක තේරෙන්නේ නැහැ ඒකෙත් හැටි එහෙම තමයි එතකොට දැන් ඔබට දැන් මේක අහන අයට ඕන දැන් තර්ක විතර්ක ටිකක් එනවා එහෙනම් මහාන වෙන්න මොනද කියලා නෑ මහාන වෙන්න කියලා නෙමෙයි මේ කියන්නේ ඔය බන්ධනේ කඩන්න ඔය බන්ධන එතෙන්දි බන්ධනේ කඩන්න කියලා දැන් ඔබ කියයි අපි දැන් ඒක තමයි ගන්න නෑ ඔබ ඒ නෝනත් එක්ක ඉන්න ගමම් නෝනත් එක්ක සිත්සේ උහේ නෝනත් එක්ක ගෙදර කටුචි කරගෙන ඉන්න ගමම් ඔබ හිතින් බලනවා නෝන කියලා නෝන කෙනෙක් නැහැ ආ සිතිවිල්ලක් විතරයිනේ ආයේ මතක්ගෙන සිතිවිල්ලක් විතරයි ඒක නාම රූප ධර්මතාවයක් විතරයි අයියෝ ඒ රූපේ අනිත්‍ය දුක්ඛ යනාත්මයි ඒක මොකුත් නැහැ සිතිවිල්ලක් විතරයි ඉවරයි මෙන්න නෝනගේ ෆෝන් එකේ එනවා මේ වෙන කවුරු හරි කෙනෙක් මැසේජ් කරපු එකක් එනවා දැන් ඇවිල්ලා දැන් ඕක කරම හත්ය දකින්නකොට දැන් දකින්නකොට මොකද මේක නාම රූප ටිකක් විතරයි නෝන කියලා මේ එහෙම එකක් නැහැ කියලා එනවද නෑ පින්නනි කොහේ තිබිච්ච දෙයක්ද මේ එන්නේ කියලා එයාටවත් තේරුම් ගන්න බෑ පින්නනි හිතෙන් අල්ලන් අතිනුත් අල්ලගෙන එතනට වෙලා ඉන්න ගමන් දැන් අතින් හිතෙන් අල්ලන් ඉන්න ගමන් හිතෙන් අතහරින එක ට්‍රේනින් වෙනවා හිතෙන් අතහරින එක ට්‍රේනින් වෙලා ආන්න කියනවා අපි දැන් මේ හිතෙන් අතහරින එක තමයි කියන්නේ කියලා පින්නනි මට හොඳට මම ඔය පිළිබඳ හොඳ අත්දැකීම් තියෙනවා දැන් අපිට අපි ළඟ ඇවිල්ලා පැවිදිච්ච අය ඉන්නවා සමහර අය ඉන්නවා ස්වාමීන් වහන්සේ මම කොහොමවත් බැඳිලා නැහැ මට එක්කෙනෙක් කිව්වා එයා රැකියාවකුත් කරලා රැකියාවත් නුත් අයින් වෙලා මේ ධර්මය අහලා අවුරුදු 10ක් වෙනම අක්කර 10ක විතර ඉඳමක් අරගෙන එතන පොඩි ගී කැල්ලක් හදාගෙන බණ භාවනා දි කරගෙන අවුරුදු 10ක් විතර වෙනම දරුවවත් නෝනවත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියලා මට කිව්ව මෙහි වැඩතරන් කීපයකට ඇවිල්ලා ආවට පස්සේ තමයි මට ඊට පස්සේ කිව්ව ස්වාමීන් වහන්සේ මම කොහොමවත් බැඳිලා ඔබ වහන්සේ කියන වගේම තමයි මම සම්පූර්ණ ඇතරලා නෝනත් එක්ක තියෙන සම්බන්ධකම් සම්පූර්ණ ඇතර කතා කරන්නේවත් නැහැ දරුව ගැන හොයන්නේවත් නැහැ රැකියාවත් ඇතෑරියා ගෙවල් දොරවල් සේරුව ඇතෑරියා මම ඇවිල්ලා මේ වෙනම තැනකට වෙලා ඒකත් මේ අනුන්ගේ තැනකට වෙලා මම මේ හිම නිදහසේ ඉන්නවා කියලා කිව්ව මම කිව්ව හොඳයි මහත්තයෝ හැබැයි ඔයා ඔතන ඉන්නේත් ඔයාට නොතේරුණාට හිත යටින් නෝන ගෙදර ඉන්නවා දරුව ගෙදර ඉන්නවා ඒ ටික හිත යටින් තියාගෙන ඔයා අයිනකට වෙලා ඉන්නවා ඇල්ම අල්ලගෙන හරේ බලම් මෙහෙ ඉන්නවා හැබැයි ඔයා මේ භාවනා කරන නිසා සීලයක පිහිටලා ඉන්න නිසා ධර්මයේ ශ්‍රවණය කරන නිසා ඒ වගේම මේ සත්පුරුෂය ආශ්‍රය කරන නිසා දැන් ඔයාගේ අර උඩ ඉස්තරේ හයයි උඩ ඉස්තරේ හයයි යට ටික මේ එහෙම තියෙන උඩ ටික හොඳට තියෙන. ඒක නිසා දැන් ඔයා හිතාගෙන ඉන්නවා දැන් ඔයාට මොකුත් එහෙම දෙයක් නැහැ කියලා. මං කිව්වා ඔයා බැඳිලා නැහනේ. ඉතින් ඔයා කියන්නේ මොකුත් නැහනේ අවුරුදු 10කින් සම්බන්ධයක් ඒ මොකක්වත් නැහැ දරුවෝත් එක්ක කතා කරන්නවත් නැහැ. මං කිව්වා හොඳයි. එහෙනම් මහාන වෙමුකෝ. ආහා ස්වාමීන් වහන්සේ ප්‍රශ්න නැහැ. මහාන වෙමුකෝ. ඊට පස්සේ පින්නන්නේ හිට මේ දවස් කීපයකට පස්සේ මං එහෙනම් ගිහින් එන්නම් කියලා මේ ආව දවස් කීපකින් ආවා. ඇවිල්ලා පැවිදුණා. පැවිදි වෙලා පින්නන්නේ දවස් අටක් විතර යන්නේ. අටක් විතර යනකොට එනව මයි ළඟට. ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්ස මේක නම් පුදුම වැඩක් මයිගෝ ස්වාමින් වහන්ස. අවුරුදු 10ක් හිටිය කිව්ව අර අතනට වෙලා කෝල් එකක් දාලවත් නෝනලත් එක්ක කතා කරන්නේ නැගෝ ස්වාමින් වහන්ස දැන්නේ නෝනල ගැන මතක් වෙලා ඉන්නේ. දැන්නේ දරුව ගැන මතක් වෙලා ඉන්නේ ස්වාමින් වහන්ස. මොන විදියකවත් ඉන්න බෑ කිව්ව ස්වාමින් වහන්ස. යන්නමයි කිව්ව හිතෙන්නේ.
මොන විදිහවත් ඉන්න බෑ කොයි යන්නමයි කොයි තින්නේ කොයි තින්නේ මේව මගෙන් අහන කොහෙද තිබුණේ ස්වාමීන් වහන්ස මං කොන්නෝක තමයි ඔයා දැන් වැරදි විදියට හිතාගෙන ඉන්නේ හිටියේ ඔයාට පරියන්ක වාඩිලා පැය 4ක් විතර ඉන්න පුළුවන් පරියන්ක වාඩිලා පැය 4ක් 5ක් විතර එක දිගට ඉන්න පුළුවන් ඔයා හිතන් හිටියා ඔයා අවබෝධයි ධර්මයේ කියලා සමත භාවනාවේ හොඳට හිත එකඟ කරන් ඉන්න පුළුවන් උනා දැන් ඔයා හිතන් හිටියා ඔයාට අවබෝධයි කියලා මං ඔයාට දෙන ප්‍රායෝගික ප්‍රැක්ටිකල් එකක් විතරයි ආයෙන ප්‍රශ්නයක් නෑ මම මුකුත් කර්මස් මුකුත් දුන්නේ නෑ පොය දවස් වලට ඇවිල්ලා ධර්ම දේශනා ශ්‍රවණය කරපු එක කරා ඊට අමතරව මං කිව්වේ ඉන්න පැවිදි වෙන්න ගේ පැවිදි වෙන්න කියලා මං අර වෙනම කුටියක් දුන්නා මං කිව්වේ ඉන්න උදේ දවල් දාහනයට ගෙන ඉන්න ඉතින් ඇයි අවුරුදු 10ක් පින්නවත්නේ 10ෙම රැට කෑමක් නැතිලු 10ක්ම වෙනම වත්තකට වෙලා හිටපු මිනිස්සෙනේ මං කිව්වේ දැන් මේ ආරාමෙත් ඒ වත්ත කියලා හිතාගෙනවත් ඉන්නකෝ ඉතින් ඒ වුණාට එහෙම බැරිලු එහෙම හිතන් ඉන්න බැරිලු ගෙදරගෙන මතක් වෙනවලු යාළුවගෙන මතක් වෙනවලු ඉතින් මොකද්ද මේ අන්න ඔන්න දැන් පින්නන්දි මේ හරියටම ප්‍රායෝගික කරපුව පින්න ඒ මොකද්ද මේ වෙන්නේ පින්නන්දි ආන්න එයාට දැන් පැහැදිලිවම හිතට ගියා සංඥාව දැන් පැවිදි වුණා කියන්නේ ආයිත් නෝන්ලා ඉන්න පැත්තේ යන්න හම්බෙන්නෙම නෑ දරුවෝ බලන්න ඒ කියන්නේ යන්නෙන්න පුළුවන් නමුත් ඒ බන්ධනේ කැඩිලානේ හිත ඇතුලෙන්ම කැඩිලා දැන් ඔබ ඈත් වෙලා හිටියත් හිත ඇතුලේ තියෙනවා ඉන්නවා කියලා පින්නන්දි මේක ඒ එහෙමම තමයි මම මේ උදාහරණයකට කිව්වේ තාම ඒ ස්වාමීන් වහන්සේ ඉන්නවා කොහොමද පින්වත්නි එතකොට ඒ ස්වභාවයෙන් දැන් එතෙන්දි එයා දිහා බැලුවට පස්සේ එයාගේ ස්වභාවය බැලුවට පස්සේ අවුරුදු 50ක 48ක විතර කෙනෙක් වෙනවා එතකොට බැලුවට පස්සේ හිතෙනවා ඇත්තටම හිතෙනවා එයා මාර්ගඵලවල ලැබලත කියලා ඒ තරම් මේ භාවනා කරලා කරගට තියෙන කකුල් වල පරියන්ක බඳින් ඉඳලා හිත ඇතුලේ අර බන්ධනේ තියෙන බව එයා දන්නේ දන්නේ එයා හිතන් ඉන්නේ එයා සම්පූර්ණ අතහැරලා මාර්ගඵලම ලැබලා නිවන් දැකපු මට්ටමක තමයි හිතාගෙන හිටියේ ඉතින් දැන් තේරෙනවා එයාලට මොකක්වත් නැහැ කියලා මොකක්වත් තියෙන ගුණධර්ම තියෙන දැන් එයා හිතපු මොකුත් එයා තුල ඇත්තේ නැහැ පින්නන්නේ එතකොට එහෙනම් මේ ගිහි ගෙදර නික්මිලා මේ ගිහි ගෙදර නික්මිලා සාසනේ පැවිදි වෙනව කියන එක කොච්චර අමාරු දෙයක්ද සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා කියන්නේ ගිහි ගෙදර නික්මිලා සාසනේ පැවිදි වෙන එක තමයි අමාරුම එක ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි නිවනට හානි කර වූ නිවනට අන්තරාය කර වූ බැඳීමක් තියෙනවා ඒ බැඳීම තරම් වෙනත් බැඳීම බුදු ඇසින් දකින්නේ නැහැ බුදු ඇසින් දකින්නේවත් නැහැ කියනවා ඒ බන්ධනේ තරම් වෙනත් බන්ධනේ මොකද්ද ස්ත්‍රියක් පිරිමියෙක් කෙරෙහි බැඳෙන බැඳීම පිරිමියක් ස්ත්‍රියක් කෙරෙහි බැඳෙන බැඳීම තරම් නිවනට හානි කර වූ අන්තරාය කර වූ තවත් බැඳීමක් බුදු ඇසින් නොදකිමි ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ස්වභාවය එතකොට දැන් පින්නන්නේ තමන්ගේ බිරිඳත් ගෙදර ඉදදී බනහන හොඳයි ශ්‍රේෂ්ඨයි පින්නන්නේ මම කියන්නේ ඔබ වැරදි පැති වලට යන්න එපා ඒ කියන්නේ දැන් මේ නිවනට හානි කර වූ අන්තරාය කර වූ ඒ බන්ධනේ තරම් බැඳීමක් බුදු ඇසින් දකින්නේ නැහැ කියලා ලෝතුර බුදුරජාන් වහන්සේ දේශනා කරා ඔබ මේ බන්ධනේ ළඟ ඉඳගෙන මේ බන්ධනෙත් එක්ක ගනුදෙනු කරන ගමන් ඔබ හිතන්නේපා නිවන් දැකලා කියලා මම කියන්නේ ඒකයි ඔබ නිවන් දැකලා කියලා හිතන්නේපා ඔබ සත්පුරුෂ උපාසකෙක් වෙන්නේ නැති සත්පුරුෂ ශ්‍රාවකෙක් වෙන්නේ නැති ඒ නිසා තව ටික තව වීරිය කරන්න තව වීරිය කර සුදුසු අවස්ථාව ආවට පස්සේ අන්න පුළුවන් ඔය බන්ධනෙත් කරන්න සුදුසු අවස්ථාවට ආවට පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඊළඟට තියෙන්නේ මේ භද්‍රකල්පයේ අවසානයක පින්නද ඒ නිසා ඔබට අපි කියන්නේ මේ ශාසනයේ අඩුම තරමේ මහාන දමවත් පුරුදු කරලා තිබුණොත් ගිහි ගෙදරින් නික්මිලා මහාන කමවත් පුරුදු කරලා තිබුණොත් ඔබට පින්වන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හරින් නිවන් දකින්න පුළුවන්. එහෙම නැතු මේක නිවන් දකින්න බෑ කියන එකක් නෙමෙයි මේ කියන්නේ. ඔබ පින්වන්නේ මේ ශාසනයේදීවත් ඒක පුරුදු කරේ ගත්තේවත් නැති වුණොත් මෛත්‍රී බුදුහාඳුරුගේ ශාසනයත් ඔබ ඒක පුරුදු කරන්න ඔබ බොහෝ දුරට අවස්ථාවක් නැහැ. සමහර තාත්තලා මේ දරුවෝ එක්ක ඇවිල්ලා අපිත් එක්ක කතා කරලා තියෙනවා තාත්තා පෙන්ෂන් ගිහිල්ලා නැත්තම් වයස අවුරුදු 55යි 60යි පැවිදි වෙන්න කියලා හිකිනවා මෙහෙම කිව්වා. මයිති සමහර අයට අවස්ථාව දුන්නා මං කිව්වා එහෙනම් ලෙඩක් දුකක් හැදුනොත් කරදරයක් වුණොත් ඔය දරුවෝ ඒ වකීම් ටික බාර ගන්න බාරගෙන ඉතින් ඒ තාත්තරින් පුළුවන් කොච්චර කාලෙද
ඒ කාලේ ඉන්නේ එක්තැන් වීමක් කරේ මේ වගේයක් වුණොත් ඉතින් සිවුරු කරවල ගෙදර එක්කරගෙන ගිහිල්ලා බෙහෙත් එහෙත් කරාට ප්‍රශ්නකුත් නැහැ. ඇයි? කරන්නේ නරක වැඩක් නෙමෙයිනේ. අවුරුදු 5ද 10ද ඒ තාත්තට දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම දේ නේ දෙන්නේ. ඉතින් තාත්තට ඒ හුරුවක් දෙනවනේ මේක. බැරි වුණොත් මං කිව්ව එහෙම තමයි. ඉතින් එහෙමත් අපි අවස්ථාවක් දීලා තිබ්බා. ඒ කියන්නේ කොහොම හරි පින්නන්නේ මේ 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 අවස්ථාව ඇති කරලා දෙන්න. අපි අපේ අම්මලා දැන් අවුරුදු 12ක් 13ක් විතර වෙනවා. ගෙවල් වල අවුරුදු 13කින් 14කින් විතර අපේ අම්මා ගෙදර ගිහින්නම නැහැ. දරුවන් ගෙවල් වලත් යන්නේ නැහැ. දැන් අපේ අම්මලා දැන් පැවිදි කරලා මේක එහෙම වෙන්න තරම් මානසික මට්ටමක නැති නිසා මේ ආරාමේ සාමාන්‍යයෙන් ඉන්නවා. එතකොට එතකොට අර ගම පිළිබඳ තියෙන බැඳීම නැති වෙනවා. ගෙවල් පිළිබඳ බැඳීම නැති වෙනවා. දරුවෝ පිළිබඳ බැඳීම නැති වෙනවනේ. ඒ කියන්නේ ප්‍රහාණයම වෙනව නෙමෙයිනේ. ඒක යම් මට්ටමක පින්වත් කැඩෙනවනේ යම් මට්ටමක. දැන් ඔබට ඇවිල්ලා කිව්වොත් අපි තියෙනවා දවස් 10ක වැඩසටහනක් කිව්වොත් බලනකො එනවා. අනේ සමස්ත ලංකාවෙම ගත්තම් පිරිසක් එනවා. මේක එන්න ඕන කියලා හිතෙන කී ලක්ෂයක් එන්න බැරුව ඇද්ද? ඇයි යාල්ට අර ටික දාලා ඉන්න විදියක් ඇත්තේ නෑ. ඒ ආවත් පින්වත්නි මෙහි ඉඳගෙන මොකද කරන්නේ? අර ටික ගැන කල්පනා කරන එක තමයි කරන්නේ පින්වත්නි. ඒ නිසා මම ඔබට කියන්නේ ඔය ධර්මය අහන්න ප්‍රායෝගික කරන්න. හැබැයි මෙන්න මේ වගේ අතහැරීමෙන් 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 ආවනම් තමයි මේක හරියටම අපිට දැනෙන්නේ පින්වත්නි. අපි දැන් මොනවා කිව්වත් පින්වත්නි අපි රැයට කනවා නම් අපි රැයට කනවා දවල්ට කනවා උදේට කනවා ගෙදර ඉන්නවා. ඒ ඉන්න ගමන් අපි කියනවා අනේ රැ ෆයිනන්ස්දලා රැට වන්දන්නේ නැයි ගෝ අනේ ඉතින් ඕකෙ ඉතරම් ප්‍රශ්නේ මටත් ඉන්න පුළුවන් උන්තර එහෙම ප්‍රශ්නයක් නෑ කියනවා. මේ කට්ටිය හරි සරලව කියන්නේ. ඉතින් අපි කියන්නේ අනේ එන්නකෝ ඇවිල්ලා පුරුදු කරන්නකෝ ඉතින්. ඒක ඇවිල්ලම කරන්නකෝ. ඒක ඇවිල්ලම කරා හැබැයි පුළුවන්. ඒ නමුත් ඒක වුණත් අපහසුයි පින්වන්නේ. මේ හැම දෙයකම දැන් ඒ පුරුදු කිරීම තුළ තමයි පින්නනේ ඔබට යට වෙලා තියෙන කෙලෙස් මතු වෙන්නේ. දැන් ඔබට ආව කියලා ධර්මයක් නෙමෙයි කරන්නේ. දැන් ඒ ආවා දැන් ඔන්න ඒ බන්ධන ටික සම්මතයෙන් කඩා දාලා ආවා. හැබැයි හිතේ දැන් වද දෙදී එනවද නැද්ද? අන්න එනවා. දැන් ඒතර ගුරුවරයා කල්යාණ මිත්‍රය අවශ්‍ය වෙන්නේ මේ වෙලාවට. අන්න දැන් ඇතැරලා මෙන්න ස්වාමීනි මේක මතක් වෙනවා මේක මතක් වෙනවා ඉන්න බෑ පිච්චිලා යනවා කොහොමද කරන්නේ. අන්න එතකොට ඒ කල්යාණ මිත්‍රයා ඔබට ඒකට අදාළ විදියට අනුශාසනාව කරයි. ඔය මොකද්ද මතක් වෙන කියලා අනුශාසනා කරා. ඔන්න එතෙන් ඒ අනුශාසනාව ධර්මය. ඒ ධර්මය ඒ පින්වන්නේ ඒ බැඳීම් මතුවෙවි පුපුරුක ගහ උඩට පනින්න නම් අර බන්ධන කඩන්න ඕන. ඒ බන්ධන තාලෙන්න. එතකොට තමයි එහෙම වෙන්නේ. දැන් නිකන් ඔබට දලවසෙන් හිතන්න මම නිකන් එක මේ නෝනල ගෙවල් වල ඉන්නකොට මහත්තුරුත් එක සඳුසරුවල් වෙලා ඊට පස්සේ කර මොකද්ද ඔන්න හිටපියකෝ මම යනවා ගෙදර යන්න කියලා යනවා බැන බැන යනවා කිහිල්ල ඉවරලා දවසක් දෙකක් යනකම් ගෙදර ඉඳගෙන තියන්නේ මොකද උනෝ වැඩක්ම නැහැ මොකී කිය බැන ඉන්නවා. අනේ මෙන්න දවස් 5 6 යන්නේ අනේ අර මිනිස්සයාට කන්න තියෙනවද දන්නේත් නැහැ මේ කොහොමද දන්නේ නැ කොහේ ගියත් දන්නේ නැ පව් කිය දැන් අනිත් පැතර කතා කරනවා මොකද්ද අර ඒ පොඩි සඬුවට වැඩක් නැ කියලා දාලා ගියාට හිත ඇතුලේ බැඳීම නැද්ද තියෙනවා ඊට පස්සේ මෙන්න ගිල් දවස් 4-5 කිනුවට ආපහු යනවා සමහර විට ඔබත් එහෙම ගිහින් ආපු කෙනෙක් විය හැකි එහෙම නොආවත් යන්න හිතපු කෙනෙකුත් විය හැකි ඔබත් ගියත් පින්නවා මේ ඒකාන්තෙන් එනවා ඒක නිසා ඕක තමයි ඒ ස්වභාවය ඇතුලේ එදා මේ පින්නදී අපි නොදකින ලොකු ධර්මයක් හිත ඇතුලේ තියෙනවා ලොකුම එකක් හිත ඇතුලේ තියෙනවා ඒක අපිට පේන්නේ නැහැ පේන විදිහ මතක් වෙලාවත් දකින්න බෑ අවිද්‍යාව නිසා ඒක වැහිලා යනවා කල්යාණ මිත්‍රියකුත් ඉඳලා ධර්මය අපිට ඒක අපිට දකින්න පුළුවන් වුණොත් අන්න දකින්න පුළුවන් වුණොත් තමයි අපිට නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ මේ ඇතුලේ හැංගිලා තියෙන යෝද කෙලස් කඳ ඔබ හිමින් දකින්න ඒක වහලා අපි අන්දලා තියෙන්නේ හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.